කලමනාකරණය ගැන සාකච්ඡා කරනකොට එහි විකාශය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න සිද්ධ වෙනවා. පීටර් ඩ්‍රක, හෙන්රි ෆයෝල්, මැක්ස් වෙබර් යන කලමනාකරණ විශේෂඥයින් යම් යම් කාලවකවානුවලදී කලමනාකරණය යම් කිසි ක්‍රියාදාමයන් එක්ස් කරලා කොටස් වලට බෙදලා වෙන් කරා. නමුත් මම මේ සාකච්ඡා මාලා පවත්වන්නේ යම් කිසි විභාගයකට යම් විශේෂ නිර්දේශයකට පිළිතුරු ලැබීම සම්බන්ධ නොවන නිසා දැනට ප්‍රායෝගික භාවිතා කරන ආකාරය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එක් එක් විශ්වවිද්‍යාල හෝ වෙනත් අධ්‍යාපන ආයතනවල විශේෂ නිර්දේශවල මේ විකාශයන් පිළිබඳව සම්මියම් කරුණු කාරණා අහනකොට ඒ පිළිබඳව ඔබට විස්තර එම ආයතනයේ තියෙන අක්පිටපත් හෝ ඒ වලින් බලා ගන්න පුළුවන්. මම මේ සඳහා මෙතනදී කාර්ය වැයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල් කාලවලදී කළමනාකරණය ප්‍රධාන කොටස් පහකට වගේ බෙදලා වෙන් කරලා තිබුණා. ප්ලෑනින්, ඕගනයිසින්, කෝඩිනේටින්, කන්ට්‍රෝලින්, ස්ටාෆින් කියන ආකාරවලට කොටස් පහකට පමණ බෙදලා වෙන් කරලා තිබුණා. ප්ලෑනින්, ඕගනයිසින්, ස්ටාෆින්, ලීඩින්, කන්ට්‍රෝලින් මේ විදිහට. නමුත් වත්මන් කළමනාකරණය සාකච්ඡා කරන අවස්ථාවේදී බොහෝ වෙලාවෙදී කොටස් හතරක් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. ප්ලෑනින්, ඕගනයිසින්, ලීඩින්, කන්ට්‍රෝලින් මේ විදිහට කොටස් හතරක් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. විද්‍යාත්මක විශේෂ නිර්දේශයන් වෙනස් වෙන නිසා මේ විශේෂ නිර්දේශයට අනුව පිළිතුරු වීමට ශිෂ්‍යයන් සූදානම් වෙන්න ඕන. බොහොම වෙලාවට යම් කිසි ආයතන රාජකාරී කිරීමේදී මම සාකච්ඡා කරන ආකාරයට මේ කරුණු හතර තේරුම් ගැනීම වඩා ඵලදායි වෙයි කියලා මම හිතනවා. කර්මනාකරුවා විසින් යම්කිසි සේවකයින් හැසිරිය යුතු ආකාරය, සම්පත් බෙදාවෙන් කළ යුතු ආකාරය, වැඩ ගැනීම පිළිබඳව ප්‍රමිති වලට ගැලපෙන ආකාරයට මේ කටයුතු කිරීම මේ සාකච්ඡාවලදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මුල්ම කාලයේදී මේ කර්මනාකරණ වචනය බිහි වෙන්න ප්‍රධාන හේතු වුණේ පතල් කර්මාන්තයේ සම්බන්ධව සුපරිසකවරුන්ට තමයි පවර්ලා තියෙන සේවකයන්ගේ වැඩ ගැනීම සම්බන්ධව ඇති වුණ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න ගිහිල්ලා සුපරික්ෂකවරුන්ට සිද්ධ වුණා තමන්ට පැවරුණු සේවකයන් ප්‍රමාණය තමන්ට කළ හැකි ප්‍රමාණයකට වඩා වැඩි වෙනවාද කියන පිළිබඳව ඊට වඩා ඉහළ නිලධාරියන් සමග සාකච්ඡා කරන්නට, ඒ වගේම සේවකයකින් දිනකට ගත යුතු වැඩ ප්‍රමාණය, ඒ වගේම සේවකයින්ට සම්පත් බෙදාවෙන් කළ යුතු ආකාරය පිළිබඳව ඇතුළු විවිධ ප්‍රශ්න සාකච්ඡා කිරීම සම්බන්ධව ආයතනයේ ප්‍රධාන නිලධාරියන් සමග සාකච්ඡාවලදී තමයි මේ කළමනාකරණය පිළිබඳව වචනය ඇති වෙලා, ඒ අනුව සම්පත් බෙදාවෙන් කිරීම, පුද්ගලයින්ට කාර්ය පැවරීම අවශ්‍ය ප්‍රමුති සම්බන්ධව සාකච්ඡා කිරීම කරනු ඇතුමි. මුල් කාලවකවානුවලදී සේවකයින් යම්කිසි කටයුතුට අනුයුක්ත කරලා දිගටම වැඩ කිරීම රෑ දවල් වෙහෙස වෙලා විවේකයක් නැතුව වැඩ කිරීම නිසා බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයට පත් වුණා. ඒ වගේම උන්ගේ කාය ශක්තිය පිරිහුණා. මේ නිසාම සේවකයෙක් දිනකට කළ යුතු වැඩ පැය ගණන පිළිබඳ තීරණ ගැනීමට කලමනාකරණය සිද්ධ වුණා. පසු කාලීනව තමයි මේ දිනකට කළ යුතු වැඩ පැය ගණන 8කට සීමා වුණේ. අපි මුලින් බලමු මේ ප්ලෑනින් සැලසුම් කිරීම, එහෙම නැත්නම් ඩිසිෂන් මේකින් උත් මේකටම අයිති වෙනවා. සැලසුම් කිරීම සහ තීරණ ගැනීම ප්ලෑනින් ඇන් ඩිසිෂන් මේකින් අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් සිදුවීම් පිළිබඳ ප්‍රවණතාව පිළිබඳ පුරෝකථනය කිරීම, ඒ වගේම වැඩ කරන තත්ත්වයන් උනාත්මක ආකාරයෙන් වැඩිදුණු කිරීම පිළිබඳ පිඹුරුපත් සකස් කිරීම, අවශ්‍ය සම්පත් ආදී සියලු කරුණු අතුලත් කරලා පිඹුරුපත් සකස් කිරීම මෙහිදී සිදු වෙනවා. ආයතනයේ අරමුණු ස්ථාපනය කිරීම, ඉතාම සපරදාය ලෙස ගුණාත්මක ආකාරයෙන් ඉෂ්ට කර ගැනීමට කටයුතු කිරීම මේ සැලසුම් කිරීමේ ප්‍රධාන අංගයක් බවට පත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව සැලසුම් කිරීමේදී බොහොම වැදගත් කරුණු ලේඛනගත කිරීම සිද්ධ වෙනවා. සැලසුම් කිරීමට පසු අපි සාකච්ඡා කරන්නේ
ඕගනයිසින් පිළිබඳව ඕගනයිසින් coordinating activities and resources සංවිධානය කිරීම ක්‍රියාකාරකම් සහ සම්පත් සම්බන්ධීකරණය කිරීම මෙහිදී ප්‍රධානම කරන්නේ ස්ථාපනය කරගත්ත අපේ සැලසුම් යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා මානව සම්පත් සංවිධානය කිරීම ඒ වගේම අවශ්‍ය භෞතික සම්පත් සොයා ගැනීම සහ අවශ්‍ය පුදුලට ලබා දීම ඒ වගේම අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා එක් එක් කාර්ය පිළිබඳව වෙන් කළ යුතු කාලවකවානුවන් තීරණය කිරීම මේ පිළිබඳව තමයි මේ ඕගනයිසේෂන් වලදී නැත්තම් සංවිධානය කිරීමේදී විශේෂම සිද්ධ වෙන්නේ මේදී ඉතාම වැදගත් කාරණයක් සිද්ධ වෙන්නේ මේ ක්‍රියාකාරකම් විවිධ පුද්ගලයන් අතර බෙදාවෙන් කරලා තියද්දී එක එක පුද්ගලයෝ තම තමන්ට රිසිසේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් මේ කටයුතු කිරීම නිසා අවශ්‍ය අරමුණු ඉෂ්ට කර ගැනීමට හැකි වෙන්න පුළුවන් මේ නිසා එක එක පුද්ගලයන්ට පැවරු කාර්යයන් ඉෂ්ට කිරීමේදී ඒ කාර්යයන් පිළිබඳව සම්බන්ධීකරණය ඉතාම වැදගත් වෙනවා මේ නිසා ආයතන සුපරීක්ෂකවරයාට නැත්නම් කළමනාකරුවට ඔහු ඒ බාර කටයුතු පුද්ගලයාට ඉතාම වැදගත් ලෙස සිද්ධ කළ යුතු කාර්යයක් වන්නේ මේ පුද්ගලයන් සිදු කරන කාර්යය පිළිබඳව මනාලෙස සංවිධානය කිරීම. ඒ වගේම මේ පුද්ගලයන්ට අවශ්‍ය සම්පත් නිසියාකාරයෙන් බෙදා වෙන් කර ලබා දීම, ඒ වගේම අවශ්‍ය ප්‍රමිති පිළිබඳව නිසියාකාර දැනුම ලබා දීම අවශ්‍ය වෙනවා. මෙහිදී ඒ සේවකයන්ට යම් පුහුණුවක් අවශ්‍ය නම් ක්‍රියාකාරකම් පබරා ඔවුන්ට ගින් වැඩ ගැනීමට පෙර පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. පුහුණු කිරීම පිළිබඳව අපි දීර්ඝ වශයෙන් මේක කලින් සාකච්ඡා කළා තිබෙනවා. ආයතනයේ අරමුණු ඉෂ්ට කර ගැනීමට කළ යුතු කාර්යයන් අපි එම්පිසි රැස්තුගත කිරීමක් කරත් වෙනවා. එකිනෙකට සම්බන්ධව නැකම් තියෙන එහෙම නැත්නම් ආබිටරි grouping of related tasks මේ එකිනෙකට සම්බන්ධ කර හැකි කාර්යයන් එකට ගොනු කරගන්න පුළුවන්. මේ ගොනු කරගත්ත කාර්යයන් ලැයිස්තුව අපිට ඩියුටියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ තනතුරු නාම ඇතිවීම මේ අනුව සිද්ධ වෙනවා. එක් එක් කාර්යයන්ට සම්බන්ධ එකට ගොනු කරගන්න පුළුවන් කාර්යයන් එකට එක්කව කරලා එකට තනතුරු නාමයක් ඇති කරලා ඒ තනතුරු නාමය යම්සි ඊට ගැළපෙන්න පුද්ගලයින්ට පැවරීම තමයි සිදු කරන්නේ. මෙහිදී තනතුරු නාම ඇති කිරීම සහ එක එක පුද්ගලයින්ට ඒ තනතුරු නාම ප්‍රදානය කිරීම මෙහිදී සිද්ධ වෙනවා. මෙහිදී එක් එක් පුද්ගලයින්ට පැවරෙන කාර්යභාරයන් නිශ්චිත තීරණය කරන අතර අර්ථකථනය වෙනවා. එක එක පුද්ගලයන් කළ යුතු කාර්යභාරයන් කළ යුතු ප්‍රමිතීන් ඊට අවශ්‍ය සම්පත් ඊට ගත යුතු කාලවකවාන පිළිබඳව නිශ්චිත තීරණ ගැනීමට පුළුවන් වෙනවා. සොහුණු පේචක පුහුණු කිරීමේ කටයුතු අවශ්‍ය වුණොත් එම කාර්ය පිළිබඳ ලයිස්තුව පරීක්ෂාවෙන් බැලීමෙන් එම කාර්යයන් අවශ්‍ය ප්‍රමිති ඉෂ්ට කිරීම සම්බන්ධව පුහුණු කළ යුතු කාලවකවාන පිළිබඳවද ආයතනයේ කටයුතු ආරම්භ කිරීමට පෙර කළ යුතු ආකාරය පිළිබඳ අදහසක් කරගන්නට පුළුවන්.